ක්‍රිස්තුමන්තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනිය අද අපිට දවස ආරම්භයේදීම අපි විසින් කළ යුතු දෙයක් ගැන කළ යුතුම දෙයක් ගැන සුපුවත සඳහන් කරනවා මේක ඇත්තටම අපි කළ යුතුමයි මේක ඇයි අපි කරන්නට උනේ මොකද මේක කිරීම තුළ අපේ සිත අපේ ගත දෙකම සුවපත් වෙන නිසා අපි නිදහස් වෙන නිසා අපි ජීවිතයේ ගොඩක් සැහැල්ලු වෙන නිසා අපිට ලෙඩ රෝග අඩු වෙන නිසා අපේ තියෙන සිත්වල තියෙන කම්පාවන් බර අඩු වෙන නිසා දැන් මම මෙහෙම කියනකොට ඔබ හිතනවා ඇති මේ මොනවා ගැනද මේ කියන්නේ කියලා අද සුපුවතේ තියෙන හර ලස්සන උපමාවක් තුලින් ජේසුස් වහන්සේ අපිට ප්‍රකාශ කරනවා අපනාය කරු හට අපගෙවනා ලෙස අපනාය කරු අප හට ගෙවනුය තොස කියලා. ඒ කියන්නේ අපි අනිත් අයට සමාව දෙන විදිහට තමයි අපිට සමාව ලැබෙන්නේ කියන කාරණාව. එනිසා අපි සමාව දෙනකොට තමයි අපිට සමාව ලැබෙන්නේ. ඒ සමාව දෙන්නේ නැතුව අපිට සමාව ලබා ගන්න බෑ. දෙවියන් අපිට සමා කරන්නෙත් නෑ අනිත් අය අපිට සමා කරන්නෙත් නෑ. එතකොට මේ සමාව කියන කාරණාව යථාර්ථය සත්‍යතාවය අපි හරියට අවබෝධ කරගෙන අපේ හිතවල තියෙන ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය පරිගැනීම මේවා නිදහස් කරනකොට තමයි අපේ ජීවිත සුවපත් වෙන්නේ අපේ මනස සුවපත් වෙනවා අපේ ආත්මය සුවපත් වෙනවා අපේ ශරීරය සුවපත් වෙනවා අපි වෛරය එකතු කරගන්න අපි සමාව දෙන්න බැරුව අපි වෛරයෙන් සමහර වෙලාවට ගොඩ නැගෙනකොට අපේ ජීවිත ඇත්තටම රෝගී ජීවිත බවට පත් වෙනවා අපිට නිරෝගී වෙන්න හරි අමාරුයි මොකද සිතෙහි සැනසීමක් නැත්නම් සිතෙහි ශාන්තියක් නැත්නම් සිතෙහි මේ ප්‍රීතියක් නැත්නම් මේ සිත හරි හරි බර වෙනකොට අපේ ශාරීරිය නිකම්ම ලෙඩ වෙනවා එනිසා අද ස්වාමින් වහන්සේගේ වචනත් එක්ක අපි එකතු වෙමු. උන්වහන්සේගේ ආදරය තුළ අපි බලවත් වෙමු. අපි ශක්තිමත් වෙමු. මොනවටද? ඒකට ලොකු ආත්ම ශක්තියක් ඕනනේ. මට වරදක් කරපු මිනිස්සෙකුට සමාව දෙන්නට හෝ මම වරදක් කරපු මිනිස්සෙකින් සමාව ගන්නට මට පුළුවන් වෙන්නට ඕන. එනිසා ඒ දෙයට මම ශක්තිය බලය එකතු කරගන්නට ඕන. හිතේ වෛරය ගොඩ ගහගන්න එපා. ක්‍රෝධය ගොඩ ගහගන්න එපා. පරිගැනීමේ චේතනාවල් මේ තියාගන්නට එපා. ඒවා ඔබව රෝගී කරනවා. ඒවා ඔබව විනාශ කරනවා. ඒවා ඔබව නැති කරනවා. එනිසා අපි වෛරයෙන් නිදහස් වුණු, පරිගැනීම් වලින් නිදහස් වුණු, සාමකාමී ශාන්තිකර ජීවිතයකට ඇලුම් කරන ජීවිතේ හැම මොහොතකම මේ සමාව දෙන්නට පුළුවන් බොහොම ශාන්තිකර වූ හිතක් අපි තුල ඇති කරන්නට කියලා. ආයේ ඒ වෛරය නිදහස් කරන දවසක් බවට අද පත් කරන්නට කියලා. සමාව දෙන දවසක් බවට අද දවස පත් කරන්නට කියලා අපි ආඥා කරමු. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටයි.